ඡන්දෙ ලං වෙනවනේ නේද? ලං වෙන්නේ ලේසි පහසු ඡන්දයක් නෙමෙයි ජනාධිපතිවරණයක්. අපේ රටේ මැතිවරණ කාලසටහන සුළ ඉතාමත්ම උණුසුම් සහ ප්‍රමුඛතාවයක් හිමි වෙන මැතිවරණය ජනාධිපතිවරණය. නෙස්ලේ නෙස්ටමෝල් පෝෂණයයි ශක්තියයි ඔබව බලගන්වන්න 100%ක් සූදානම්. ඔලිව් සහ මේ පරිසරය සහිත නව ලයිෆ් බොය් සමේ ආසාද නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තමයි. හැබැයි ජනාධිපතිවරණය ලං වෙනකොට තමයි පාලකීන්ට නායකීන්ට මතක් වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව විදුලිය පාවිච්චි කරනවනේ, මේ රටේ ජනතාව කාලා බීලා නාලා ඉන්නවනේ නේද? ඒව මතක් වෙන්නේ ඡන්ද කිට්ටු වෙනකොට. ඇයි අපි එහෙම කිව්වේ? ජල බිල පහතට අද වාර්තා කරනවා දිවයින පුවත්පත. ගෘහස්ත ගාස්තු 107%, රෝහල්වල 104.5%, ආගමික ස්ථානවල 6.3% මිල අඩුවේ. කාණ්ඩ කිහිපයක් යටතේ ජල බිල්පත් ගාස්තු පහළ දැමීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ගාස්තු සංශෝධනය පසුගිය 21 වෙනිදා සිට ක්‍රියාත්මක අතර මේට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ. දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන ස්ථිරස්ථලයක් විදිහට එතිරෙ නෙමු අපි ලංකාදීප පුවත්පතට මෙන්න තියෙනවා කාණ්ඩ යටතේ ජල බිල අඩු වෙන විදිහ. ජල බිල 107%කින් 5%ට වාර්තා කරනවා ගෘහ පාරිභෝගික කාණ්ඩය සඳහා නව ගාස්තු සංශෝධනය ජල පරිභෝජන ඒකක බිඳුවේ ඉඳන් 5 දක්වා රුපියල් 10කින් අඩු වෙනවා, 6 ඉඳන් 10 දක්වා රුපියල් 10කින්. මේ විදිහට සාපේක්ෂව වැඩි වශයෙන් අඩු වෙන්නේ සෑම කාණ්ඩයකම රුපියල් 10ක්. ගෘහස්ථ කාණ්ඩවල ජල ගාස්තු එහෙම බැලුවට පස්සේ 107%කින් 5% දැමීමට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. ජීවන් තොණ්ඩමන්ට අපි නාල කාලා ඉන්නවා කියලා දැනෙන්නලා තියෙන්නේ දැන් නේද? දැන් මෙච්චර කාලෙකට ජනතාව විඳපු දුක ප්‍රශ්න. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ආහාරවල මිල වැඩිවීම, විදුලි බිලේ වැඩිවීම, ඉන්ධන මිල වැඩිවීම, මේ සියල්ලත් එක්ක ජනතාවට වැය කරන්න වෙච්ච මුදලට සාපේක්ෂව බිල අඩුවීම සාධාරණද කියන කාරණය පිළිබඳ ජනතාව ප්‍රශ්න කරනවා. රුපියල් 10ක් අඩු කරන්න 100ෙන් 200ෙන් 300ෙන් 400ෙන් 500ෙන් හැමදේම වැඩි කරලා 1000ෙන් 2000ෙන් වැඩි කරලා රුපියල් 10 මොකක්ද? මේවා ගුණ්ඩු තමයි, මේවා ඡන්ද ගුණ්ඩු කියලා තමයි ජනතාව නම් අදහස් පළ කරන්නේ. ඒ නිසා දැන් අපි නාන්න ඕනේ නේ, අපි කාලා බීලා වතුර බීලා ඉන්න ඕනේ නේද? අපිට වතුර ඕනේ, මිනිස්සුන්ට වතුර ඕනේ කියලා මතක් වෙන්නත් ජනාධිපතිවරණයක් එන්නම සිද්ධ වුණා ඉතින්.